රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න ආගනි සින්දුව රවිගේ රහත් සිමිල සිවුර නම් ඉන්නේ විඳානේ ප්‍රාණේ පගා බල කොහමද මගේ සිවුර ගලවන්නේ ආගනි සින්දුව රවිගේ රහත් සිමිල සිවුර නම් ඉන්නේ විඳානේ ප්‍රාණේ පගා ඔබ වහන්සේ හාමුදුරුව නමක්ද කොහොමද පේන්නේ මට ඒක හරියටම කියන්න පුළුවන්ද නෑ නෑ ඔයාට පේන්නේ කොහොමද ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ඒ සිවුර පැලඳගෙන ඉන්නවා එතකොට අරහත් බෞද්ධ ජනයා හැම වෙලෙම වන්දනාමාන කරන ওই සිවුරට ඕක ඇතුළේ ඉන්න මිනිස්සයාට නෙමෙයි මේක තමයි උඹලට වැරදුනේ මට හරියටම කියන්න පුළුවන් ද ඔය ඕකේ පැනඳගෙන ඉන්නේ ඔබ වහන්සේ හාමුදුරුවෝ නමක්ද නැත්නම් සාමාන්‍ය මිනිස්සෙක්ද මේක උසාවියද මම සාමාන්‍ය මිනිස්සෙක් හරි අනුස් මම සාමාන්‍ය මිනිස්සෙක් ගිහියෙක්ද මට කියන්න පුළුවන් ගිහියෙක්ද නැත්නම් පැවිද්දෙක්ද ගිහි පැවිදි දෙකම නැහැ දෙකටම අයිති නැහැ එහෙනම් ඇයි ඔබ වහන්සේ සිවුරක් පළඳින්නේ මේක මගේ ඇඳුම ඇඳුම කියන්නේ ඒ කියන්නේ ඔබ වහන්සේ ඒ කියන්නේ මම ඔබ වහන්සේ යුනිෆෝම් එක ඒ කියන්නේ මොකක්ද සංවිධානයක්ද මොකක් හරි නෑ නෑ මම තනියෙන් ඉන්නේ මට කිසි සංවිධානයක් නැහැ මේ කවුරු හරි ඔතන මේ මේක බලන් ඉන්න අය මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගන්න ඔබ වහන්සේ මං අහන හැම ප්‍රශ්නකටම උත්තර දෙන්න ඕනේ හරි ඔව් ගන්න මට ෆෝන් කරන්න විදිය හොඳයි ඒ නිසා තමයි මම ඔයාව තියාගත්තේ ආන්න මම දැක්කා මම මේ ඇත්තටම ඔය අනුන්ගේ ගෙස්ට් වලට යන මිනිස්සෙක්වත් එහෙම නෙමෙයි මටත් ෆෑන් බේස් එකක් ඉන්නවා මගේත් පිරිසක් ඉන්නවා මම මේ ඔයාගේ වීඩියෝ ගොඩක් දැක්කා සමාජ මාධ්‍ය වල ගොඩක් සංසරණය වෙනවා ඒ කියන්නේ ගොඩක් තැන් තැන් වල මේ දැක්කා වාගේ මේ ඊයේ පෙරේද ලයිව් වල කීපයක්ම තියෙනවා ඉතින් මට කියන්න පුළුවන් මේ ඇත්තටම මේ විදිහට හැසිරෙන්නේ ඔය සිවුරෙන් නිරූපණය කරන සංකේතවත් කරන්නේ බෞද්ධ ආගම නේද ඔව් ඉතින් මොකක්ද ඔය ප්‍රශ්නේ ඉතින් එතකොට මට හරියටම කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙමෙයිද නෑ මෙහෙමනේ ඔව් මම ඔය කවුරුවත් නෙවෙයි I'm no one කියන්නේ කියන්නේ එතකොට ඇයි සිවුරක් ඇයි සිවුරක් අඳින්නේ සිවුර වාට සිවුර වුණාට මට මේක ඇඳුමක් මේ මම මනුස්සයන් සාමාන්‍යයෙන් කිසිම වෙලාවක අවාස කරන්නෙත් නැහැ එහෙම වචනයක්වත් කියන්නෙත් නැහැ නෑ මම වලට කියලාත් නෑනේ මම ගුණවර්පයක් කියලා නෑනේ කාටවත් වචනයක්වත් කියලා නෑ මම එතකොට අපි ඔබතුමාව අඳුන්වන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ නමකින්ද නැත්නම් ස්වාමීන් වහන්සේ කියලාද? ඔය TikTok account එකේ නම තියෙන අන්නේ නම දුන්නේ ඒකට. විශ්ව බුද්ධ. නේද? එහෙමද තියෙන්නේ? ඒ කියන්නේ ඒක දැන් කිව්වේ ඇහෙන්නේ. ඒක තමයි නම. ආ එහෙමයි තියෙන්නේ. බුද්ධ කියන නම කොහමද පාවිච්චි කරන්නේ? නෑ ඉතින් ඒක ඔයාට අදාළ නෑ ඒක මගේ නමනේ. නෑ ඔයා එහෙම කතා කරන්න එපා. හරි මේකයි. දැන් මම මේකට කවදාවත් මම අනුන්ගේ දෙයකට කතා දැන් ඔයා මාව මේ ගෙස්ට් එකෙන් අයින් කරන්න එපා. බෑ අයින් කරොත් ඔයාට ඔයා සම්පූර්ණ වැරදි මනුස්සයෙක් කියලා මේ මිනිස්සු පිළිගන්නේ. නෑ මට ඔයාව තියාගන්න අයිතියක් තියෙනවා යවන්න අයිතියක් තියෙනවා. ඔයාට රික්වෙස්ට් කරන්න බෑ ඔයාට. ඔයා සතුටු වෙන්න ඔයාට මම කතා කරන්න අවස්ථාව දුන්න එකට. එහෙමයි. මට ඔයාගේ කිසිම දෙයකට කතා මෙහෙමයි. මාව දන්න පිරිස දැන් මෙතන විශාල පිරිසක් ඉන්නවා මාව අඳුරන. හරි ඊට පස්සේ ඒ වගේම වාගේ ඐඩෙන්ටිටි එක කියන්න ඕනේ නැහැ. අහන ප්‍රශ්න ටික අහගෙන යන්න ඉක්මනට මට උත්තර දෙන්න ඒක. ඔව් අපි දැක්ක වීඩියෝ එකක ඔබතුමා ඉන්නවා මේ කරාම්බුවක් දාගෙන රැප් එකකුත් අහගෙන හරි ආතල් එකේ චිල් එකේ. ඔව්. එතකොට මේ ඔව් මම එහෙමත් ඉන්නවා මට හිතුණාම. ආ එහෙමත් ඉන්නවා. ඔව්. දානෙත් වළඳනවා. නෑ නෑ දාන්නේ මං ගන්න නෑනේ කායි මම උයාගෙන කන්නේ මං පෙන්නන්න උයාගෙන කන්නේ මං පෙන්නන්න උයාගෙන කන්නේ
බලකින් බත් කන්න නැත්ත ප්‍රශ්නේ ඉඳම තමයි මේ උයාගෙන කනවා නෑ මෙහෙමයි අපි භික්ෂුන් වහන්සේ නමකට ඊළඟ ප්‍රශ්නේ අහන්න සා සංඝයා වහන්සේ නමකට එදා ඉඳන් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා සිව්පසෙන් කියලා එකක් තියෙනවා අපි සිව්පසෙන් අපි ඒක අනිවාර්යෙන්ම මේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ඒක ලබා දෙන්න ඕනේ හැබැයි ඔයාලා ඔයාලගේ කට්ටියට දෙන්න ඒක මට ඕනේ නැහැ ඔයාලගේ දානි ගන්න ලෑස්ති පිරිසක් ඉන්නවනේ ඒක ඒ කට්ටියට දෙන්න මට එපා නෑ මට හරියටම කියන්න එතකොට මොකද්ද මේ 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 සංඝ සාසනයත් එක්ක කරන විහිළුව මොකද්ද මේ නෑ මම කිසිම දෙයකට හානියක් කරන්නේ නැහැ මං කියන්නේ මම හානියක් කරනවා නම් මේක ඔයාගේ නම් මොකද්ද මහේෂ් මනෙත් මම මානෙත් සියමලා පිටිය ඔව් මානෙත් මෙහෙමයි මම මට පේන්නේ නැහැ පොඩියට පේන්නේ කවුරු හරි කමන්නේ මම කරන එක වැරදි කියලා ඔප්පු කරන්න ඕනි ඒක ඒක සංඝාධිකරණයක වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයක වෙන්න පුළුවන් මම කරන එක වැරදි කියලා ඔප්පු කරන්න ඕනි ඔයාලා ඒක කරන්න මෙහෙමයි ඔයා කරන එක වැරදි කියලා කොහමද ඔයා ඔප්පු කරන්න කියන්නේ ඔයා මේ මෙහෙම නෑ ඉතින් එහෙම වැඩක් නෑ මේ කතා කරලා දහසක් පිරිස වඳින සිවුර ඔයාගේ ඇඟේ දාගෙන හරි ඊට පස්සේ ඔයා කරාඹුවක් දාගෙන ඔයා රැප් එකක් අහගෙන ඔයා මාර චිල්ලෙක ඉන්නවා ඔයාට බැරිද මේ මේ මම ඇඳගෙන ඉන්න වගේ ෂර්ට් එකක් ඇඳගෙන ඔය ටික කරන්නකෝ ඔයා ඈ එහෙමත් ඉන්නවා මම මෙහෙමත් ඉන්නවා දෙකෙම ඉන්නවා ඔයා සිවුර අඳින්න එපා අයියේ ඔයා කොහොමද සිවුර අඳින්නේ අඳිනවා ඒක මගේ අයිතියනේ ඒකට මම අයිති අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක ඇයි ඔයා එහෙම කරන්නේ? ඒක මොනතරම් අපහාසයක්ද මේ සංගාසනයේට? අනේ මගේ වචනවල තියෙන ස්ටෝන් එක බලනකොට ඒකට පූර්ණ අයිති අරගෙන ඇවිල්ලා තියෙන්නේ මම. කවුද අයිතිය දුන්නේ? ඒ දුන්න කෙනා කිව්වොත් පිළිගන්නේ නැහනේ. දෙන්න ඕනි ඉහලින්ම දීලා තියෙන්නේ පූර්ණ අයිතිය. මේ නිකන් ආතල් දෙන්න එපා. හරි? ඔන්න ඉතින් ඔයාට ඔයාගේ ට්‍රැක් එක ඔයා පැන්න. සීමාව පැන්නනේ. කතා කරන්න ඕනේ මේ යන්න මේ මම ඔබතුමාට කතා කරන්නේ හරි මම මේ ඔබතුමාට මගේ ප්ලැට්ෆෝම් එක ඇතුළට ඇවිල්ලා ඔය එහෙම ඕනවට වැඩි කතා කරන්න බෑ මේ යන්න හරි මම මේ කියන දේට උත්තර දෙන්න ඕන නෑ අවස්ථාවක් නෑ කට වරද්ද ගන්න බෑ මෙතන හරියට කතා කරන්න ඕනේ ඕන ඕන කවුරු ආවත් ජනාධිපති ආවත් පිළිවෙලට කතා කරන්න ඕනේ